ऑस्ट्‍රේලියානු ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස්ෙකේ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් වලට ලැබෙන්නේ ඊටමත් වැදගත් තැන. SOP එක කියලා කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක්ට තමන්ගේ ස්ටෝරි එක වීසා ඔෆිසර්ට කියන්න ලැබෙන අවස්ථාව. ඉතින් මේ වෙලාවේදී පුළුවන් තරම් තමන්ගේ වචනෙන් මේ SOP එක ලියන්න බලන්න. ग्रामर मिस्टेक्स कंसिडर करपी पेस्ट करफ्टवेयर मूलिम तमंग एडुकेशन बैकग्राउंड एक्सप्लेन करानेक्सप्लेन करानेंगे एम्प्लॉयमेंट बैकग्राउंड තමන් දැනට කරන රැකියාව මොකක්ද ඒකේ සැලරි එක කොහොමද මේ වර්ක් එක්ස්පීරියන්ස් එකේ ගැප් එකක් තියෙනවා නම් ඔබ අනිවාර්යෙන්ම මේ පිළිබඳව එක්ස්ප්ලেইন කරන්න ඕනේ වර්ක් එක්ස්පීරියන්ස් එකක් ගැප් එකට හේතුව මොකක්ද කියලා ඊළඟට ඔබ තෝරගන්න ප්‍රෝග්‍රෑම් එක පිළිබඳව ඔබ තෝරගන්න බලාපොරොත්තු වෙන ප්‍රෝග්‍රෑම් එක තමන්ගේ ප්‍රීවියස් ස්ටඩීස් වලට මැච් වෙන්නේ කොහොමද කියලා එක්ස්ප්ලেইন කරන්න ඕනේ ඉතින් ප්‍රීවියස් ස්ටඩීස් වලට මැච් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ කරියර් චේන්ජ් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඇයි එහෙම කරන්න කියන එක පැහැදිලිව සඳහන් කරන්න අවශ්‍යයි. ඒ වගේම ඊළඟ ටොපික් එක විදිහට කියන්න ඕනේ තමන් මේ ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරාට පස්සේ තමන්ට ලැබෙන එම්ප්ලොයිමන්ට් ඔපචුනිටීස් පිළිබඳව. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට ඇප්ලයි කරන්න හැකියාව ලැබෙන ජොබ්ස් මොනවද? ඒ ජොබ්ස් වලට තමන්ගේ හෝම් කන්ට්‍රි එකේ තියෙන ජොබ් ඩිමාන්ඩ් එක මොකක්ද ජොබ් මාකට් එක මොකක්ද ඒ වගේම මේ ඔකියුපේෂන්ස් වලට දැනට ලැබෙන සැලරි එක කොහොමද ඒ වගේම තව අවුරුදු දෙකකට එහා පැත්තෙන් තමන් ලංකාවට ආපහු වෙනකොට සැලරි එක කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙන්න පුළුවන්ද ඒ වගේම තමයි මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න ඒ කියන්නේ මේ ඔපචුනිටීස් වලට ඇප්ලයි කරන්න ඔබට තියෙන අවස්ථාව මොනවද කියන අපේ ජොබ් ඔෆර් එකක් තියෙනවද එහෙම නැත්නම් තමන්ට මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න තමන් යොදා ගන්න ක්‍රමවේදේ මොකක්ද ඊළඟට මේ ජොබ් ඔපචුනිටීස් වලට ඇප්ලයි කිරීමේදී කියන්නේ අලුත් කැරියර් එක තමන්ගේ කැරියර් පාත් එක ඩෙවලොප් කර ගැනීමේදී තමන් මේ කරන්න යන බලාපොරොත්තු වෙන ප්‍රෝග්‍රෑම් එකකින් ඒකට ලැබෙන පිටුවහල මොකක්ද කියන්නේ. ඉතින් මේ විදිහට මේ පැරග්‍රාෆ් එකකින් ඔබ පැහැදිලිවම එවිඩන්ස් සහිතව ඉදිරිපත් කරන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරාට පස්සේ තමන්ගේ ජොබ් ඔපචුනිටීස් වැඩි වෙන්නේ කොහොමද කියන එක. ඊළඟට මේ ඔබ තෝරගන්න බලාපොරොත්තු වෙන යුනිවර්සිටි එක තෝරගන්නේ ඇයි කියන එක. ඒ කියන්නේ මේ යුනිවර්සිටි එකේ ඔබ කරන්න බලාපොරොත්තු වෙන ප්‍රෝග්‍රෑම් එක තෝරගන්න විශේෂිතම හේතුන් මොනවද කියලා. මේ ප්‍රෝග්‍රෑම් එකට සමාන ප්‍රෝග්‍රෑම්ස් ඕස්ට්‍රේලියාවේ මොන මොන යුනිවර්සිටිස් වලින්ද ඔෆර් කරන්නේ. ඒ වගේම ලංකාවේ මේ ප්‍රෝග්‍රෑම් එක ඔෆර් කරන යුනිවර්සිටිස් තියෙනවද? ඉතින් ඕස්ට්‍රේලියාවේ ඔබ තෝරගත් යුනිවර්සිටි එකට අමතරව මේ ප්‍රෝග්‍රෑම් එක ඔෆර් කරන යුනිවර්සිටිස් වලින් හෝ ලංකාවේ මේ ප්‍රෝග්‍රෑම් එක ඔෆර් කරන යුනිවර්සිටි එකක් තෝර නොගෙන ඔබ තෝරා ගැනීමට බලාපොරොත්තු වන යුනිවර්සිටි එකම තෝරගන්න විශේෂිත හේතුන් මොනවද කියලා පැහැදිලිවම සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඔබ කියන්න ඕනේ ඔබගේ ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එක ගැන. ඔබට ඕස්ට්‍රේලියානු හයි කමිෂන් එක බලාපොරොත්තු වෙන ෆයිනෑන්ෂල් රික්වයර්මන්ට් එක ඔබ මීට් කරලා තියෙන්නේ කොහොමද කියන එක. ඔබගේ account එකේ කොච්චරක් තියෙනවද? ඒ account එකේ සල්ලි ලැබුණේ කොහොමද? කොච්චර පරණද? ඒ වගේ මේ සල්ලි දෙන්නන්නේ ඇප්ලිකන්ට් නැතුව වෙනත් කෙනෙක් නම් ඒ පුද්ගලයාත් එක්ක රිලේෂන්ෂිප් එක මොකද්ද? මන්ත්ලි ඉන්කම් එක මොකද්ද? මේ විදිහට ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එක සම්බන්ධයෙන් පැහැදිලිව සඳහන් කිරීමක් කරන්න ඕනේ. ඊළඟට අවසාන වශයෙන් ඔබ ඕස්ට්‍රේලියාව පිළිබඳව සරල විස්තර කීපයක් සඳහන් කරලා ඒ වගේම ස්ටුඩන්ට් වීසා කන්ඩිෂන්ස් පිළිබඳවද කෙටියෙන් සඳහන් කරන්න අවශ්‍යයි.